Kegalle, Polgahawela Marge, Dinakata, Dahas Sankhyata Magin, Eha Mihayana, Visheshita Margya, Eth Mema Janathawata, Dainikawa Muhuna Deemata Siduwa Atte, Vishala Gatalukata, Kegalle Polgahawela Nagaraya Haraha Wedi Athi, Dumriya Margaye Nisa, Athiwana Dedi Wahana Tadabada. රටක සිදුවන විවිධ සංවර්ධනයන් වල අධ්‍යාපනික වශයෙන් සෞඛ්‍ය වශයෙන් ආගමික සමාජීය මේ සියලු සංවර්ධනයන් අතර මාර්ග සංවර්ධනය බොහොම වටින කාරණාවක්. ඒ නිසා රටේ විවිධ දිස්ත්‍රික්කවල විවිධ ප්‍රදේශවල වර්තමාන රජය විසින් අධිකරු ජනාධිපතිතුමන්ගේ තිරසර සංවර්ධනයේ විශේෂ ව්‍යාපෘති මගින් මේ වන විට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. එය විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ දිව යනවා. ඒ අනුව නිර්මාණය වෙච්ච තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් තමයි පොල්ගහවෙල ගුවන් පාරේ. රුපියල් මිලියන 2003ක් වැය කරමින් ඉදිකරන ලද මෙම ගුවන් පාලම දිගින් කිලෝමීටරයකට ආසන්නයි. මේ වන විට මෙහි පාලමේ වැඩ කටයුතු 99%ක් අවසන් වී තිබෙනවා. අනෙකුත් පිවිසුම් මාර්ගවල කටයුතු 70%ක් පමණ අවසන්. ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘති අර්ථේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2016 වර්ෂයේදී. මේ වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතිනවා. 2017 වර්ෂයේ අගෝස්තු මස වන විට මෙහි සියලු කටයුතු අවසන් කිරීමට ගිවිසුම් ගතව තිබෙනවා. පොල්ගහවෙල දුම්රිය මාර්ගයට ඉහළින් නිමවත් වෙන මේ ගුවන් පාලම දැඩි ශක්තිමත් ආකාරයට නිර්මාණය කර තිබෙනවා. වසර 100ක් කල් පවතින ආකාරයට තමයි ඉංජිනේරුවන් මෙය නිර්මාණය කර තිබෙන්නේ. විශේෂයෙන්ම පොල්ගහවෙල ප්‍රදේශයේ පොල්ගහවෙලත් කෑගල්ලත් යාවෙන මේ මාර්ගයේ ඔස්සේ තමයි මේ දැවැන්ත පාලම නිර්මාණය වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මීට වසර ගණනාවක තිස්සේ පාසල් යන දරුවන් ඒ වගේම පාසල් යන ගුරුවරුන් සහ විවිධ ව්‍යාපාර කරන ජනතාව ඒ වගේම සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා. මේ ගුවන් පාලම නිර්මාණය කරන්නට පෙර අතුව මේ මාර්ගයේ ගමන් කරන විට ගොඩක් වෙලාවට ට්‍රැෆික් එකට අහු වෙනවා. පැය දෙකක් විතර හවසට කොහොමත් ගෙදර යනකොට යන්න අමාරුයි. ඇත්තටම ඉතින් ගුවන් පාලමක් තියෙන එක ගමනත් ඉක්ම යන්නේ නැන ගමන් පහසුයි. ඔක්කොම හැමදේම තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන අපිට තියෙන බ්ලොක් එක ඔක්කොම උගත් දුරට එතනින් අපිට මේ බ්ලොක් එක අලකා ගන්න පුළුවන්. අපිට ගියක් කරේ වැඩි ප්‍රොහයන්නත් පුළුවන්. හයර් එකක් කර ගියා කියලා මේක ඉන්නවට වැඩි. මේ ගුවන් පාලම ඇතුලෙන් පස්සේ ඔය සියලු ප්‍රශ්න ටික විසඳනවා. මේක ඇත්තටම වැදගත් වෙන්නේ. හැමදාම මෙතනදී ඉස්සර මම වැට යන්න ආපහම පරක්කු වෙනවා. ළමයිනුත් හරි තදබදයක් ඔතන තියෙන්නේ ඉතින්. හොඳයි හැදෙන එක ඉතින්. අපි අවුරුදු ගාන රස්තියාදුව මේ විනාඩි 10 15 20 25 වහලා තියෙන වෙලාවල් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේ බ්ලොක් එකට අහුවෙලා පොරුවක් විතර මෙතන ඉන්නවා. ඒක හොඳයි. අපි ඩිලිවරි යන්න එහාට මෙහාට හැමදෙස්සෙම යනවා. මේක හොඳ දෙයක්. හොඳයි නේද? අපහසුතාවයේ තේරුම් අරන් ඉතින් මේ විදිහට වැඩ කරන එක හොඳයි. මේ තීරණය හොඳයි. ගත්ත තීරණය හොඳයි කියලා මම හිතනවා. ඉතින් සෑන්දුරට මේ පාරක් ගුවන් පාලමක් ගන්න එක හොඳයි. සෑන්දුර ගුවන් පාලම දැමීමෙන් මහා ජනතාව අතර හොඳ සෙතක් සැලසෙනවා කියලා තමයි මට කියන්න පුළුවන්. ගොඩක් සතුටුයි අපේ නගරෙට මේ වගේ එකක් හැදෙන එක ගැන. මේ ගොඩක් පහසු වෙනවා. ඇත්තටම ඉතින් ප්‍රදේශයේ වාසය කරන පුජ්‍යලයක හැටියට බලනින්නේ කවද්ද මේක විවෘත වෙන්නේ කියලා. මෙතන ඉතින් අපේ ගානක්ම වහනමනේ දවසට. ඒ නිසා ඉතින් ගුවන් පාලම ලැබිච්ච එක ගැන අපි සතුටු වෙනවා. සෑහෙන කාලෙ දැන් එකපාරක් මේකට මුල් ගාලා තිබ්බා කියලා අන්තිමේ මුල් ගාලා පළතුණා විතරයි වුණේ. දැන් මේ ආණ්ඩුවෙන් හරි මේ මෙහෙම දෙයක් හරි කරලා නම් කොහොමද සන්තෝෂයි මේ මුල් ගාලා මේ වගේ ගුවන් පාලමක් හදලා දෙන්නේ. ජන දුක නිවන රට නංවන සංවර්ධනයට පාර කියන මෙම ව්‍යාපෘතිය නුදුරේදී ජන සතු කර ජනතා පරිහරණයට දිලිමෙ කිරින දිනය වැඩි ඈතක නොවේ.